ආයුබෝවන් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති සමග ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටිගල ප්‍රථමයෙන් පුවත් සිරස්තර ඩෙල්ටා මඩින්න සයිනෝෆාම්ට පුළුවන් කියා දේශීය පරීක්ෂණයකින් හෙළි වෙලා ඇමති චන්න කියයි කොරෝනා පොකුරට අදත් 1492ක් समस्त मरण लाइस्तुव 3500 पानी सहल माफिया वट तितियान्न अमति बंदुल पेरमुन गानी पर्ल निसा रेकिया नतिबुनु दिहवरयांट वंदिगेवीम हेट सिट रणविरुवान्गे अधीन बाव पेन्वु कोकाविल सलकुनट अदट अवुरुदु 31 कैलिफोर्निया वाई नेवाडाई दहादियेन नहवेई මදුනිකා සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් අද දිවයිනට රැගෙන ආවා. ඒ එන්නත්ෝගය තමයි මේ දක්වා වරකට අරගෙන ආපු විශාලතම එන්නත්ෝගය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට සයිනෝෆාම් එන්නත ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව දේශීය පරීක්ෂණයකින් අනාවරණය වෙලා තියෙනවා කියලත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා මේ අතරේ ප්‍රකාශයක් නිකුත් කළා. මේ අතර අද දිනේදී කොරෝනා ආසාදිතයන් 1492 දෙනෙකු අලුතින් හඳුනාගෙන තියෙනවා කියලා සෞඛ්‍ය අංශය සඳහන් කළා. මෙරටින් වාර්තා වුණු සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 3500 සීමාව ඉක්මවලා ගියා කියලායි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. චීනෙන් ගෙනෙනු ලැබූ සයිනෝෆාම් එන්නත් මිලියන 2 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද අලුයම ලඟා වුණා. එන්නත් ලක්ෂ 10ක් වැලිසර නීමේ ආයතනයේ ශීතකරණ ගබඩාවල තැබීමට සහ අනෙක් එන්නත් ලක්ෂ 10 කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙනීම සිදු වුණා. මෙම තොගෙන් ගම්පහ දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක්, කලුතර දිස්ත්‍රික්කයට ලක්ෂ 3ක් සහ කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ 2ක් බෙදා හැරීමට නියමිතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් සහ ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුර, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂ බැගින් සැපීමට සැලසුම් කර තිබෙනවා. අද ලැබුණු සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ත් සමගින් මේ දක්වා එම එන්නත් මාත්‍රා මිලියන 7.1ක් මෙරටට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එමෙන්ම මෙම මාසය තුල තවත් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 40ක තොගයක් දිවයිනට ලැබීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. අප බලාපොරොත්තු වෙනවා මේ ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 20 හෙට දිනේ සිටම එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොදා ගන්න. අතිගරු ජනාධිපතිතුමා අපට දුන්න ඉලක්කයක් අගෝස්තු 31 වෙනකොට ශ්‍රී ලංකාවේ අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ගහලා ඉවර කරන්න ඕන කියලා. ගොඩක් දෙනෙක් අහනවා මේ අලුතෙන් යනවා ඩෙල්ටා ප්‍රභේදය මේක භයානකයි. සයිනෝෆාම් එන්නතේ ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රයෝජනයක් තියෙනවද? එතකොට දේශීය වශයෙන් සිදු කරපු පරීක්ෂණයකින් මේ වෙනකොට මූලික වශයෙන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. डेल्टा ප්‍රභේදයට සයිනෝෆාම් එන්නේ ඉතාම සුවිශේෂී රකවරණයක් තියෙනවා කියලා. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 274538ක්. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල පුද්ගලින් 26634 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 244437ක්. ඊයේ තහවුරු කළ කොවිඩ් 19 ආසාදිත මරණ 35ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද වාර්තා කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3502 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තහවුරු කළ මරණ අතරට කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු ඇතුළත්. අවුරුදු 30 සහ 59 අතර පුද්ගලයන් 10 දෙනෙකු සහ අවුරුදු 60 සහ ඊට වැඩි 25 දෙනෙකු ඊයේ සිදු වූ මරණ අතර සිටිනවා. සහල් මාෆියාව සම්පූර්ණයෙන්ම ඉවර කරන්න රජය සූදානම් කියලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා ප්‍රකාශ කරනවා. මොණරාගල සතුස අලවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ. ප්‍රමිතියෙන් ඉහළ බහඬ සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට ලබා දීමේ අරමුණින් දෙවයින පුරා මෙවැනි සතුස අලවිසල් ජාලයක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
පසුගිය කාලයේ තුල ජනතාව දැඩි පීඩනයකට පත් කරමින් සහල් මාෆියාව රට තුල ක්‍රියාත්මක වූ බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. රජයේ නීති රීති උල්ලංඝනය කරමින් සහල් මිල ඉතා අසාධාරණ ලෙස ඉහළ දැමීමට මෙම මාෆියාවට සම්බන්ධ සුළු පිරිසක් කටයුතු කළ බවද වඳුරු ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා. සහල් මාෆියාවට මුහුණ දීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ආරක්ෂිත තොග ලෙස පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රසම්පාදන දැන්වීමක් මේ වන විටත් පළ කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා. වීආරවි මණ්ඩලයේ විසින් තෙත වී කිලෝවක් රුපියල් 44කට මිලදී ගන්න. වේලපු වී කිලෝවක් නාඩු රුපියල් 50කටත් සම්බ රුපියල් 52කටත් මිලදී ගන්නවා රජයේ. නියම කළාට වඩා වැඩි මිලට මේ වෙළඳසැල් විකුණන්නේ අපේ පාරිභෝගික අධිකාරිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාරිභෝගික ආරක්ෂණ පනත වෙනස් කළා. සහල් වැඩි මිලට විකුණන සෑම ව්‍යාපාර ආයතනයකටම වරදකට වරදකරු ගල්ල දඩේ රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමේ කටයුත්ත අපි ඉෂ්ට කරමු. එනිසා අපි කවුරු හරි කෙනෙක් තමන් ලාභ ලැබීමේ අරමුණ ඇතුව මේ අමාරු අවස්ථාවේ වීතෝග රැස් කළා ලාභ ලබන්න හිතාගෙන ඉන්නවනම් ඒ අදහස අත්හරින්න. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ කුමාරසිරි රත්නායක යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියා අහිමි වූ දීවරින්ට වන්දි ගෙවීම හෙට ඉඳන් ආරම්භ කරනවා කියලා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අනුව රුපියල් මිලියන 420ක මුදලක් දීවරින් 1000 දහසක් වෙනුවෙන් ලබා දීමට නියමිතයි. මෙරටේ රාජ්‍ය ආයතන විසින් දරපු වියදම් එවැගේම පරීක්ෂණ කටයුතු සඳහා දරපු වියදම් සහ දීවර කර්මාන්තී ඍජුවම දීවර කටයුතු එන හිටීම නිසා ආදායම් අහිමි වෙච්චන්ගේ වන්දි හැටියට අපි ඩොලර් මිලියන 40ක අතුරු වන්දි මුදලක් අපි ඉල්ලා සිටියා. ඒ ඩොලර් මිලියන 40ක අතුරු වන්දි මුදලේ කොටසක් වශයෙන් ඩොලර් මිලියන 3.6ක එම නැත්නම් ලංකාවේ මුදල් වලින් ගත්තොත් එම රුපියල් මිලියන 720කට ආසන්න මුදලක් ලබා දෙන්න එම නැව සමාගමේ රක්ෂණ ආයතනය පසුගිය සතියේ කටයුතු කළ තිබුණා. දල වශයෙන් අපි ගණනයට කරලා තියෙනවා පහ දිස්ත්‍රික්කෙත් කොළඹ දිස්ත්‍රික්කේ කළුතර දිස්ත්‍රික්කේ 16000කට ආසන්න පිරිසක් මෙම පළමු අතුරු වන්දියේ කොටසේ හිමිකරුවන් බවට පත් වෙනවා කියලා මිලියන 420ක මුදලක් දීවර අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා මේ ලැබිච්ච මිලියන 720 ඇතුලේ පළවෙනි කොටස හැටියට. අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයාට විරුද්ධව ගෙන එනවා කියන විශ්වාසභංගය ගැන මාධ්‍යවේදීන් ඔහුගෙන්ම අද ප්‍රශ්න කළා. ඒ අද පැවැත්වෙන උත්සවකෙන් පස්සේ මාධ්‍ය හමු වූ වෙලාවේදී ජීවිතේට බය අඳුරන පාට මාව විශ්වාසයට අපේ අම්මගෙන් අහන්න මම ජීවිතේ කවදාම බය වෙලා නැහැ. දැකලා තියෙනවා මගේ මූණේ බයක් එකම එක දවසේ. වේදනාව හැමදාම ඉන්නේ මේ වගේම සැල්ලුවෙන් තමයි. මම අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඉවසලා ඉන්න 20 වෙනිදා හවස වෙද්දී මොකද වෙන්නේ කියලා හරියටම බලා ගන්න පුළුවන්. අද දිනේ ප්‍රකාශයක් කරලා තියෙනවා තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කැමැත්තක් නැති ඔබතුමාගෙන ආපු යෝජනාවට පක්ෂව තමයි ක්‍රියාත්මක වුණේ කියලා. එහෙම දෙයක් වුණා නැත්තද? මම ආණ්ඩුව කියලා කියනවා නම් මම හරි සන්තෝෂයි. මම දැනන් හිටියේ නැහැ මමයි ආණ්ඩුව කරන්න කියලා. කවුරු හරි එහෙම කියනවා ඒකට සන්තෝෂයි. රසායනික පොහොර යොදාගෙන වගා කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා කාමනික වගාවට හුරු වෙන එක අභියෝගයක් තමයි. ඒ වුණත් ඒ අභියෝගය සාර්ථකව ජයග්‍රහණය කරන්න ලෑස්ති කියලා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්මයා ප්‍රකාශ කළා. මාතලේ ඇල්කඩුව වතු සමාගම මගින් ආරම්භ කර ඇති කාබනික පොහොර භාවිත කරමින් තේවගා කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. තේවගාවන්ට අවශ්‍ය කාබනික දියර පොහොර නිෂ්පාදන අංගණයක්ද මෙහිදී ඒ මහතාටින් විවෘත කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොට්ටේගොඩ සහ රෝහණ දිසානායක යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. අපේ ප්‍රතිපත්තියට අනුව අපි රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට වෙනස් වීමක් සිදු වෙනවා. ඉතින් මේ රජයේ යටතේ ඒකෙදි මේක අභියෝගයක්. ඒ අභියෝගය අපි බාර අරගෙන කටයුතු කරනවා. රබර් සහ තේ වලින් තමයි අපේ රටේ අද විදේශ විනිමයෙන් 21%ක් ගේන්නේ. ඉතින් ඒක නිසා අපි ඒ නිෂ්පාදනය අඩු කරගන්න කවදාවත් කටයුතු කරන්නේ නැහැ. කාබනික පොහොර වලට ලබන කන්නේ වෙද්දි යොමු කරන්න තමයි මේ සියල්ලක් තුලින්ම බලාපොරොත්තු වෙන්නේ. මේ අතර දිනපතා එකතු වන කැලිකසල එක්ස්ප්‍රස් කරමින් කොම්පෝස්ට් පොහොර නිපදවීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව කටයුතු කරමින් සිටින ආකාරය දැකගත හැකි. මෙම පොහොර භාවිත කරමින් එළවලු සහ පළතුරු වගා කළ විශාල ගොවිපලක්ද එම ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යන්නේ රටටම මහත් ආදර්ශයක් ලබා දෙමින්. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ. ඉදිරියේදී ප්‍රදේශයේ සියලු වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ප්‍රාදේශීය සභාවෙන් සැපයීම අරමුණයි.
මදුනිකා කිලිනොච්චිය කොකාවිල් කුරුණ ඇතුළු කඳවුර කොටිත්‍රස්තවාදීන්ට අත්පත් වීමට ඉඩක් නොදී බේරගත්තු විරෝධ රණවිවන් සමරන්න කිලිනොච්චිය කොකාවිල් සමරුම් ස්මාරකයේ අසලදී අද කටයුතු කරලා තිබුණා. වන්නේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් DMHD බණ්ඩාර මහත්මයාගේ ප්‍රධානත්වයෙන්ුයි මේ සමරුම් උත්සවය පවත්වන්නට කටයුතු කරලා තිබුණේ. वन्य रक्षक सेनाज्ञापति मेजर जनरल DMHD बंडार महता के प्रधानत्वेनु समर मुत्सवे पवत्तुने निरोधार नीति अनुकूल पवति समर मुत्सवे दी मेके विरोधार रणवीरवान से पत्करमें पुष्पोपहार देखवीमट हमुदा निलधारीन कटियुतु कला एकदास नमस्यासु देख वर्षे दी स्थापनीय कल कोकाविल कुलुने एकदास नमस्यानु अवसरे दी अदमेनि तिनक कोटि त्रस्तवादीन सिय ग्रहणेट अटत करगता इन पशु कपितान सालिया अलदिनिय महता प्रमुख विरोधार हमुदा सेबलुन दिन විසහායක්පුරා බිහිසුණු සරණක ඉදමින් මෝබිම වෙනුවෙන් එහිදී සිය දිවි පුදකලා වසර 18ක කාලයක් කොටිහඬ ගුවන් විදුලියේ සම්ප්‍රේෂණ කටයුතු සිදු කිරීම සඳහා මෙම කුළුණ භාවිතා කර ඇති අතර සිව්වෙනි ඊළාම් යුද්ධයේදී විරෝධාර රණවිරුවන් 2008 වසරේ දෙසැම්බර් මාස පළමුවනදා එම ස්ථානීය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත් වුණා කොටි ත්‍රස්තවාදීන් සමග සටන් කළ වීරක්‍රියාව නිසා මෙරට දෙවන පරම වීර විභූෂණ පදක්කම කපිතාන් සාලිය අලදිනිය මහතා වෙත පසු කලකදී DB විජේතුංග ජනාධිපතිවරයා පුද කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙවුණු සතියේ සහභාගී වූ වැඩසටහන් ගැන තොරතුරු ඇතුළත් ජනහද ළඟ ගෙවුණු සතිය විශේෂාංගය දැ जन हदलंग गेवुनु तवत सतिये का तुरतुरु आरगेन अदत अपि आवा ओबव मुनगहेन में जन हदलंग गेवुनु सतिये ඉගතේ ජාත්‍යන්තර සමූපකාර දිනයේ ඉදිරියට තිබුණේ පහුගිය 5 වෙනිදාට හැම අවුරුද්දකම ජූලි මාසයේ පළවෙනි සෙනසුරාදාව ජාත්‍යන්තර සමූපකාර දිනයේ විදිහට අපි හඳුන්වනවා. ඒ අනුව එහි ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්ුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. උරමේෂ ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික දැක්මක් එක්ක සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ඒ වගේම කාබනික පොහොර සහ සූර්ය බල ශක්ති වැඩසටහන සාර්ථක කරගන්න සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා මෙහිදී කිව්වා. ඒ විතරක් නෙමෙයි යුගාන්තේ කාර්ය සාධන ඇගයීම් වලින් ඉහළම ලකුණු ලබාගත් සමූපකාර සමිති වලට රණ සම්මාන සහ සහතික පත්‍රත් මෙහිදී ප්‍රදානය කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ लोके अति विशिष्ट हमुदावन अतरीन अति विशिष्ट युद्ध सलसुमट अलुदेवागेम ओण निर्माणशीली हेकिया ओंट शक्ति धैर्य अपेरटे जनता खटयुत पहासुकर අලුත් නිර්මාණ එළිදක්වන්නත් ඔරිමේෂ ඒ ශක්තිමත් භාවයේ යලි යලි තහවුරු කරමින් අපේ රටේ විරෝධාර රණවිරුවන්ගේ දෑතින්ම නිර්මාණය වෙච්ච විසබීජ හරණ යන්ත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දීම සිද්ධ වුණා. මේ අවස්ථාවට යුද හමුදාපතිවරයා වගේම හමුදා අංශයේ ඉහළ පෙළේ නිලධාරීනුත් එක් වුණා. පසුගිය 7 වෙනිදා තමයි 131 වෙනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල පැවැත්ුණේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික සෝමාවතිය සහ රිදී විහාරය කියන පුදබිම් පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන විදිහට නම් කරන්න මෙහිදී කටයුතු කිරීම බොහොම විශේෂ සිද්ධියක් බවට පත් වුණා. ඔව් ඒත් එක්කම නිමේෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන ග්‍රන්ථ 14ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීම මෙහිදී සිද්ධ වුණා. ඒකම අපේ රටේ පෞරාණික උරුමයන් සුරකීමට සහ ඒ උරුමයන් මතු කර ගැනීමට තමන්ගේ දායකත්වය ලබා දුණු පිරිස සඳහා සම්මාන වගේම සහතික පත් ප්‍රදානය කිරීමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතින් සිදු වුණා. නිමේෂ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ පසුගිය 9 වෙනිදාමයි. මේ රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා මේ රටේ තියෙන කොරෝනා වසංගතයේ මර්ධනය කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග තුල එන්නත්කරණීය ප්‍රධානම ක්‍රියාමාර්ගයක් වෙන බව. එතකම යුගාන්තේ මේ මාසේ 30 වෙනිදාට කලින් බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි හැම කෙනෙක්ටම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීලා අවසන් කරනවා කියලා ජනාධිපතිතුමා මෙහිදී අවධාරණයෙන්ම කිව්වා. ඒ විතරක් නෙවෙයි මේෂ දිස්ත්‍රික් 7ක එන්නත්කරණයේ සිද්ධ කරලා මේ මාසේ අවසන් වීමට ප්‍රථමයෙන් ඒ දිස්ත්‍රික්වල 100%ක් එන්නත්කරණය නිම කරන්නට කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.
යුගන්ති බොරැල්ල අවට පිරලා තියෙන බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපනය කරන්න නියමිත වෙලා තියෙන්නේ මිල්ලෑව වතු යායේ. ජනාධිපතිතුමා මේ වතු යායේ නිරීක්ෂණ චාරිකාවකටත් පහුගිය 9 වෙනිදා එකතු වුණා. සුපිරිසුව සෙතු දාන මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානයේ විදියටයි මේ මධ්‍යස්ථානය නම් කරන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි නිමේෂ්ව සිරකරුවන්ගේ සුබ සාධනය ගැනත් මේ ව්‍යාපෘතියේදී දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඒත් යුගන්ති ජනාධිපතිතුමා ගියා ජනතාව අතරට මේ ව්‍යාපෘතිය නිසා තමන්ගේ දේපල අහිමි වෙන ජනතාවට ඒ වන්දි සහ නිවාස කඩිනමින්ම ලබා දෙන්න පියවර ගන්න කියලා ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. යුගන්ති අපි පොල් ගහට කියන්නේ කප්රුක කියලා. මේ ගහේ හැම කොටසක්ම ප්‍රයෝජනට ගන්න පුළුවන් නිසා පොල් ගහට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ වටිනාකම අඳුනා ගනිමින් දොරින් දොරට කප්රුක දීප ව්‍යාප්ත වැඩසටහන ඊයේ දවසේදී ආරම්භ කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හලාවත බොජ්ජම්පොළදී තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් කාබනික පොහොර ප්‍රචලිත කරමින් පොල්පල ලක්ෂ 40ක් රෝපණය කරන තමයි නිමේෂ මෙහිදී කටයුතු කළේ. ජනාධිපතිතුමාගේම සුරතින් පළවෙනි පොල්පැලය රෝපණය කරමින් මේ වැඩසටහන ආරම්භ කළේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මතේ. යුගන්ති කාලයක් තිස්සේ රසායනික පොහොර භාවිත කරලා නිසර වුණු බිම් කඩවල් භූමි සබාධාමේ ජීව ගුණයෙන් පුරවාලමින් යලිත් වතාවක් නිසි ප්‍රමිතියට අරගෙන ඒම තමයි මේ දවැන්ත වගා සංග්‍රාමේ අරමුණ බවට පත් වෙන්නේ. ජන හදලඟ ගෙවුණු තවත් සතියක තොරතුරු අරගෙන ලබන ඉරිදත් අපි එනවා ඔබ හමුවන්න. ජන හදලඟ ගෙවුණු සතිය පවුල් 350,000කට 24 පැය පුරාම ජලය ලබා දෙන්න ආරම්භ කරපු විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය නුදුරේදීම ජනතා අයිතියට පත් කරන්න සියල්ල සූදානම් කරලායි තියෙන්නේ. මේ ව්‍යාපෘතියට රජය වැය කරලා තියෙන මුදල රුපියල් මිලියන 31,000ක්. මේ දැවැන්ත ව්‍යාපෘතිය ගැන තොරතුරු හොයලා බලන්න දසුන් වසන්ත සූදානම්. මෙවර අයවැයෙන් වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තිබුණේ සැමට පිරිසිදු පානීය ජලය ලබා දීම වෙනුවෙන්. ඒ අරමුණු කරගැනීමෙන් දිවයින පුරාම දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක වෙනවා. මේ 350,000කගේ පවස නිවමින් තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබෙන විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මේ විසල් මාතලේ ජල ව්‍යාපෘතිය යටතේ ජනතා අයිතියට පත් කර සියලු කටයුතු සූදානම් කරලා තියෙන උකුවෙල උපජල ව්‍යාපෘතිය ග්‍රාම සේවා සම 22ක් ආවරණය කරමින් ප්‍රතිලාභින් 31,908 දෙනෙකුට ජල සැපයුම් ලබා දෙන සූදානමෙන් ඉන්නවා මේ ජල ව්‍යාපෘතිය. මේ ජල ව්‍යාපෘතියෙන් දිනකට ඝන මීටර 9000ක ප්‍රමාණයක් ජලය පිරිපහදු වෙනවා. මේ සඳහා රජයේ වියදම් කළ තියෙන මිලියන රුපියල් 3150ක මුදලක් නුදුරු අනාගතයේදී ජලය ලබා දීම සඳහා සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු අවසන් කළ තියෙනවා. जल प्रमाण पवित्रीमेंटिंग මේ විසල් මාතලේ ජල ව්‍යාපෘතියේ උඩතැන්න උපජල ව්‍යාපෘතියේ ග්‍රාම සේවා වසම් 37ක් ආවරණය කරමින් මේ උපජල ව්‍යාපෘතියෙන් ජනතාවට ජලය ලබා දීමට නියමිතව තියෙනවා. මේන් උකුවෙල සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේ ග්‍රාම සේවා වසම් 37ක් ආවරණය වන පරිදි අපි ජලය ලබා දෙනවා. මේ සැලසුම් ඇස්තමේන්තු පිරිවැය යවන්නේ මිලියන 3250ක් පමණ. මේක තමයි විසල් මාතලේ ව්‍යාපෘතියේ විශාල ව්‍යාපෘතිය මීටක 30,000ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ සහ රත්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට ආයත් ග්‍රාම සේවකවසම් 40ක් ආවරණය වෙනවා. පළමු අධියර යටතේ 1,32,000ක පමණ ජනතාවකට ප්‍රතිලාභ සලසා දීමට මූලිකත්වය අරගෙන තියෙනවා. මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා බිලියන 6.4ක මුදල් ප්‍රමාණයක් රජය මගින් වියදම් කරලා තියෙනවා. මේ වනට ව්‍යාපෘතියෙන් 95%ක පමණ වැඩ ප්‍රමාණයක් අවසන් වී තිබෙනවා. විසල් මාතලේ ජල ව්‍යාපෘතිය උප ජල ව්‍යාපෘති පහක් එකතු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. සම්පූර්ණ මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවටම මේ ජල සම්පාදන ව්‍යාපෘතිය තුල පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න නියමිතව තියෙනවා. ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ඉන්නවා. ඔබතුමාලා
කොයි කාල සීමාවෙද්ද මේ ව්‍යාපෘති ජනතා ඉදිරියට පත් කරන්න සූදානම් වෙන්නේ උප ව්‍යාපෘති පහක් ඇතුළ අපි තුනක් වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ ඒ තුනම අපි එන සති දෙකක් තුනක් ඇතුළ ජනතාවට පවරනවා විසල් මාතලේ ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇවිලා රුපියල් බිලියන් 30ක් විතර වෙනවා ප්‍රාදේශීය ලේකම් හතකුයි ග්‍රාම නිලධාරී වසම් 240කුත් අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘති යටතේ දෙදස් 14 අවුරුද්දේ මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා 2017 අවුරුද්දේ ඉදිකිරීම ආරම්භ කරපු විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘති ඉදිකිරීම මේ වෙනකොට 95%කින් අවසන් කොට හමාරයි. ඉතිරි වැත්තේ මේ දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම පමණයි. එය තවත් නොබෝ දිනකින් ඉටු වෙනවා ඇති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් 10කට ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ කට්ටල පිරිනැමීම අම්බලන්තොට රෝහලේදී අද සිද්ධ කෙරුණා. ශ්‍රී ලංකා රතුකුරුස සංගමයයි මෙම උපකරණ කට්ටල ලබා දී තිබුණේ. එම උපකරණ අමාත්‍ය නම රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බහර දීම සිදු වුණා. රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ කට්ටල 50ක් ලබා දීමටයි රතුකුරුස සමාජය කටයුතු කර තිබුණේ. වසංගත තත්ත්වයේ හමු වේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයෙන් ඉටුවන මෙහෙය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා. पसुगे काले अभी मेरठे जन सामज एकतुला सिविल सामज एकतुला अभी अंदा दादाहक व्याकृतिया क्रियात्मक कर देवागे मतमे अणिपत्ते ये रोहल सह ये वैद्य वरुण अवश्य उपकरण लबादेन कटिदु कर विशाल इल्ली मिपे मे श्वसने सन्ध अवश्य मिशीनरी ऑक्सीजन कंसंट्रेटर्स लबादेन की कारण अणु इलीम दकपू श्रीलंका रतकुर सामजा सिंगापुर रतकुर सामजा जातंत्र संविधान एकतुला अद मे उपकरण टीका लबादी लीन मैदानी अभी एकपति स्तुतिवंत इवे मे इधर अनागत මේ අසංගතයට ගොදුරු වෙන අපේම දෙමව්පියන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට භාවිතා කළ හැකි කියලා අපි විශ්වාස කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රට පුරා අඩු මිල කාගෙන් සුදුසිටි වෙතින් මේ සතියේ අඩු මිල ලැබෙන භාණ්ඩයි මේ. සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 99යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 185යි. සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 93යි. රතු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 96යි. කඩල පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රට පුරා අඩු මිල කාගෙන් සුදුසිටි වෙතින්. මේ සමගින් රාත්‍රී 10 ස්වාධීන ප්‍රතිකාශය මින් නිමවට පත්වනවා. ඊළඟට විපරම විශේෂාංගය. සුබ රාත්‍රියක්. අයිබෝන්. කොරෝනාවත් එක්ක අපේ ශබ්ද කෝෂයට ආපු වචන බොහොමයක් තියෙනවා. ඒ වචන වලින් අපිට ඉතාම සමීප වෙච්ච වචනයක් තමයි නිරෝධායනය කියන්නේ. සුද්දාගේ භාෂාවෙන් කිව්වොත් ඒකට කියන්නේ කොරන්ටයින් කියලා. හැබැයි ඉතින් සුද්දාගේ පස්සෙ යන ගොඩක් දෙනෙක් හිතන්නේ මේක සුද්ද හදපු වචනයක් කියලා. ඒ වුණාට අපේ මී මුත්තන්ගේ කාලේ ඉඳලා නිරෝධායනය කියන එක තිබිලා තියෙනවා. මොකද අපේ මිනිස්සු සමහර ලෙඩවලට කියනවා දෙයියන්ගේ ලෙඩ කියලා. අන්න ඒ දෙයියන්ගේ ලෙඩ හැදුනහම ගෙයින් එළියට බහින්න එපා කියනවා. පිටස්තර උදවිය ගෙදරට ගෙන්න ගන්න එපා කියලාත් කියනවා. ඒ කාලේ PHI මහත්තයා හරි ග්‍රාමසේවක නෝනා හරි ඇවිල්ලා ගෙදර ගේට්ටුවේ හරි දොර උළුවස්සේ හරි මුකුත් ඇලෙව්වේ නෑ මේක නිරෝධායනය වෙන ගයක් කියලා. හැබැයි කවුරුත් දෙයියන්ගේ ලෙඩක් හැදුනහම කොහොඹ අත්තක් ගේ උළුවස්සේ එල්ලන පුරුද්දක් තිබ්බා. වචනේ නිරෝධායනය නොවුනට ඒකෙන් කිව්වේ ගෙදර බෝවෙන ලෙඩක් තියෙනවා කියලා. ඒක ගමටම දෙන මැසේජ් එකක් වුණා. ගමම පරිස්සම් වුණා. මේ ගෙදරින් අල්ලපු ගෙදරට ගිහිල්ලා අල්ලපු ගෙදරින් අනිත් ගෙදරට ගිහිල්ලා ඒකෙන් ගමටම ලෙඩේ බෝවෙලා ගමෙන් රටටම ලෙඩේ බෝවෙන එක නැවතුනේ අපේ මුත්තා මී මුත්තා කිරිකිත්ත කාලේ ඉඳලා නිරෝධායනය කියන එක හොඳට දැනගෙන හිටපු නිසායි. මේ කොරෝනාව අල්ලපනල්ලේ නිරෝධායනය කියන එක වචනයක් නෙවෙයි නීතියක්ම වුණා. මොකද ලෙඩේ හදාගෙන ගම වටේ රට වටේ ඇවිද්දාම ගමට රටට ලෙඩේ බෝවෙන නිසා අන්න ඒ නිසා මූණයි කටයි වහගෙන ඉන්න සංස්කෘතියකුත් ඇති වෙලා තියෙනවා. සෙන්ටිමීටරෙත් නැතුව බදාගෙන වැළඳගෙන හිටපු අපිට මීටරේ දුරින් ඉන්න සිද්ධ වෙලක් තියෙනවා. මේ ඔක්කොම කරන්නේ වෙනින් කාගේවත් ආරක්ෂාවට නෙවෙයි අපේම ආරක්ෂාවට. හැබැයි ඒක තේරුම් ගන්න බැරි සමහරක් නිසා සිද්ධ වෙන්නේ රටම නුහුලන මහ විනාශයක්. පෙළපාලි රැස්වීම උද්ඝෝෂණ කරලා නිරෝධායන නීතිය කඩන්න එපා කියලා තියෙද්දිත් දරුවන්ට දැනුම දෙනවා කියන ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ නායකයෙක් කියන ජෝසප් ස්ටානිල්ලා කරන අවිනීතික වැඩ දැක්කහම මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න දරුවන්ගේ අනාගතය මොනව වෙයිද කියලා හිතා ගන්නවත් බෑ කියලා හිතෙනවා. ජෝසප් ස්ටාලින්ව අපි ඇදහුවේ භක්තියෙන්. ඒ අපි ඉස්කෝලේ යන කාලේ. හැබැයි මේ ජෝසප් ස්ටාලින්ව නෙවෙයි රුසියාවේ ජෝසප් ස්ටාලින්ව. ඒ ස්ටාලින් අද ජීවත් වෙලා හිටියනම් මේ ස්ටාලින් කරන නොහොබිනා වැඩ දෙකලා
මේ පාසනන් ටිකක් කර කාලා ජීවිතේ නැති කරගන්න එක නම් සිකුරුයි හොඳටම ෂුවර් මොකද වෘත්තීය සමිතියත් අනම්මනම් එකක් නෙවෙයි ගුරුවරුන් එකක් එහු සමිතියක නායකයෙක් කියන හාදේක් නිරෝධායනයේ කඩලා තියෙද්දි නීතිය ක්‍රියාත්මක කරලා නිරෝධායන මධ්‍යස්ථානයකටත් ගිහිල්ලා දාලා තුන් වේලටම හොඳට කන්න බොන්න දීලාත් හොඳින් සලකලා තියෙද්දි බැනර් ගහගෙන සෝබන සත්‍යග්‍රහ කරනවා නම් ඒ මේ ස්ටාලින් නෙවෙයි රුසියාවේ ස්ටාලින් වුණත් සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් මේ ස්ටාලින් අද මේ කරන්නේ වෙඩින් කාටවත් පේන්න නෙවෙයි ජිනීවා වලටයි තමන්ව ජීවත් කරවන එන්ජීඕ වලටයි පේන්න මොකද නටන්න නටන්න දඟලන්න දඟලන්න account එකට ඩොලර් වැටෙන නිසා ස්ටාලින් වට විතරක් නෙවෙයි ගුරුරුන්ටත් ප්‍රශ්න ඇති අපි නැහැ කියන්නේ නැහැ ලැබෙන පඩිය ජීවත් වෙන්නත් මදි ඇති උසස් වීම මාරුවීම් ප්‍රශ්න නැතුවත් නෙවෙයි ඒවා තියෙනවා අපිත් හොඳටම දන්නවා හැබැයි දිනා ගන්න ඕනේ කියලා පාරට බහැලා සටන් කරන්න මේක වෙලාවක් නෙවෙයි ඒ එක්කම ස්ටාලින්ගේ අද සටන ගුරුරුන්ගේ ප්‍රශ්න වලට වැඩිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හදන්න යන එක ඉතින් ඒකට ස්ටාලින් පාරට බහැලා හරියනවද ඒක කරවන බලධාරින් එක්ක සාකච්ඡා කරලා මේක ඇත්ත නැත්ත මොකක්ද කියලා හරි පිළියමක් යොදන එක නෙවෙයිද නියම ක්‍රමේ එහෙම නැතුව දිවුල් ගෙඩියට අච්චාරු ටිකට එහෙමත් නැත්නම් ඉස්කෝලේ බස් එකේ යන ගෑනු ළමයෙකුට පොරබදින කොල්ලෝ දෙන්නෙක් වගේ පොලිසිය එක්කයි බලධාරින් එක්කයි ගේම ඉල්ලන එකද හරි වැඩි මේක අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම හතර ගාතෙන් වැටිලා ඉන්න වෙලාවක් ආණ්ඩුව පුදුම සටනක් දෙන්නේ රටටම ඉන්ජෙක්ෂන් එක විදලා හරි කොරෝනාවෙන් ජීවිත ටික බේරගන්න. හැබැයි ස්ටාලින්ලා පුදුම සටනක් දෙනවා ආණ්ඩුවට ඉන්ජෙක්ෂන් එක දීලා තමන්ගේ කුහක බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. මේ සියල්ල හොඳින් තේරුම් බේරුම් කරගෙන කළ යුත්තේ කුමක්ද කියන එක තීරණය කරන්න ඕනේ. වෙනින් කවුරුවත් නෙමෙයි. මේ රටේ ජනතාව කියන එකයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්නේ.